දෙමක හැංගීලා නිල් නෙතු මත හිත රැඳිලා අබහින් මා දුතු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මා නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හිත කීවා පෙර නොකී කතා මට ඔය හුස්මක හැංගීලා හුස්මක් තරමට නෝනෝ බබා මම වැඩි බිසි එකයි ෂෝ 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 අපි නෙක්ස්ට් වීක් ටයිම් යද්දා ගන්න යා ඕකේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඔගේ මනමාලකම් ඔක්කොම ඉවරනකම් මම මෙතනට ලා බලන් ඉන්නද I'll call you later come on lakshi මොනවද මේ කියන්නේ හා මොනවද බොන්නේ දෙද කෝපි ඇයි ඔයා මට මෙහෙම කරන්නේ කොහොමද ඔයා හොඳටම දන්නවා අපි දෙන්න එකට ජීවත් වෙන්න බෑ කියලා එහෙම තියෙද්දිත් ඇයි ඔයා මට ඩිවෝස් එක දෙන්නේ නැත්තේ ඔව් come on lakshi sweetheart තමන්ගේ ගෑණියට දරුවෙක් හම්බෙන්න ඉද්දි ඒ ගෑණිව අතහැරලා දාන්න හදන පිරිමියා මොන තරම් පහත් මට්ටමකට වැටෙනවද නේද ඒ දුව හිතනවද දැන් මම එච්චරම පහත් මට්ටමකට වැටේ කියලා ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ජයන්ත ඔහොම පොරබදල මාව ඔයා ළඟට ගත්තා කියලා අපි දෙන්නගේ එකෙන්ටවත් සතුටින් ඉන්න හම්බ වෙන්නේ මගේ සතුරු තියෙන ඔයාලා නෙමෙයි ලක්ෂි මට සතුරු වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා මගේ බිස්නස් මගේ හොබීස් යාළුවොත් එක්ක යන ට්‍රිප්ස් ඕන තරම් එහෙනම් ඒ දෙයියනේ මට මගේ පාඩු ඉන්න දෙන්නේ නැත්තේ අපි මේ ගැන මීට කලින් ඕන තරම් කතා කරලා තියෙනවනේ ලක්ෂි මම ඔයාගේ අන්තිම වතාවට අහන්නේ මට ඔයා ඩිවෝස් එක දෙනවද නැද්ද ලක්ෂි අන්තිම වතාවට නෙමෙයි වතාව 100 සැරයක් ඇහුවත් මට දෙන්න දෙන එකම උත්තරය නෑ හරි ඔය කැමති දෙයක් කරන්න උසාවියේදී මට ඇති තරම් ඉන්සල්ට් කරන්න හැබැයි මම මගේ නිදහස වෙනුවෙන් ෆයිට් කරනවා ඊට පස්සේ ඔයාව හම්බ වෙන්නේ මන් නෙවෙයි මගේ ලෝයර් බයි අම්මේ නගින්න නගින්න ආලෝක මං සයන්ගෙන් අහගත්ත ආලෝක කියන්නේ කවුද කියලා. මෙතන කතා කරන්න වෙලාවක් නැහැ. ඉක්මනට වාහනේ නැගි. Thank you.
දැන් මොකක්ද ඔය ළමයි දෙන්නගේ තීරණේ? මොන තීරණේ දැම්මේ? බැලූ බැල්මට ඔය ළමයා හොඳ ළමයෙක් වගේ පේනවා. ඒ නිසාම මම මේ කියන්න හදන දේ ඔය ළමයා තේරුම් ගනී කියලා මං හිතනවා. අසලිගේ තාත්තට දැන් අවුරුදු 48ක්. එහෙමයි කියලා මේ වෙනකන් කවදාවත් එයා පොලිසියකට ගිහිල්ලා නැහැ. අඩුම තරමේ දඩකොලයක් ගෙවලා ලයිසන් එක ගන්නවත්. ඔය ළමයාගේ තාත්තා කවදාවත් පොලිසියකට ගිහිල්ලා නැහැ කියලා මම හිතනවා. හැබැයි ඔයාලා දෙන්නට දැන් අවුරුදු 18යි. දෙන්නට පොලිසිය යන්න උනා. තනියම නෙවෙයි දෙන්නගෙම තාත්තලත් එක්ක. ඉතින් ඊටපොට පැහැදිලිවම පේනවා නේද මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මේ අම්මා මොනාද කියන හදන්නේ? ඔයාලගේ වයස ළමයිට ඇති වෙන හැඟීම් ගැන මන් දොස් කියන්නේ නෑ පුතේ. හැබැයි ඒ හැඟීම් වලට කොයි තරම් දුරට අවනත වෙන්න ඕනද කියන එක ගැන ඔය දෙන්නටම තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙලාවේ ඔයාලා දෙන්නම ප්‍රයොරිටි දෙන්න ඕනේ ඔයාලගේ එක්සෑම්. විශේෂයෙන්ම ආලෝකට. මට තේරෙනවා ආන්ටි. මන් දන්න තරමින් ආලෝක ගෙදර අය විතරක් නෙවෙයි මුළු ඉස්කෝලේම ආලෝක ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ බලාපොරොත්තු කඩ කරන්න එපා පුතේ. එහෙම වුණොත් පව්. ඔයාලා දෙන්නම තාම පොඩීනේ. ජීවිතය ගැන මහා ලොකුවට අත්දැකීම් ඔයාලා දෙන්නටම නැහැ. අම්මා මොකද අපිට කරන්න කියන්නේ? ඔයාලා දෙන්නගේ මේ සම්බන්ධෙත් එක්ක අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අමාරුයි කියන එක ඔය දෙන්නටම පැහැදිලිනේ. නිතර නිතර ඔය වගේ කරදරවල පැටලෙන්න ගියාම කෝ දෙන්නට පාඩම් කරන්න වෙලාවක්. ඒ හින්දා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ සම්බන්ධයෙන් අතර කරන එක. ආන්ටි ඒ උනන්ද දෙන්නෙක්ට එකතු වෙන්න තියෙනවා නම් මොන බාධකාවක් එක් කාටවත් වළක්වන්න බෑ පුතේ. ඒක කොහොම හරි සිද්ධ වෙනවා. ඔය දෙන්නගේ ඉරණමේ ලියවිලා තියෙනවා නම් ඔයාලා දෙන්න කවදා හරි එකතු වෙනවා කියලා. ඒක කොහොම හරි සිද්ධ වෙයි. හැබැයි පුතේ මේකට වෙලාව නෙවෙයි. තේරුණා? ඔව් ඔව්. මම මෙහෙම ඇවිල්ලා කතා කරේ අසලිගේ තාත්තා ඇවිල්ලා මීට වඩා දරුණුවට මේ ගැන කතා කරන්න කලින්. ඔය දෙන්නගේම අනාගතය ගැන. දෙන්නම මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දැනගන්න. තේරුණානේ? සමහර කතා කරලා ඔව් මේ සිරිටෙන්නේ කියලා. හරි සර්. මට එන්න කිව්වේ සිරි. සිරි හොඳට බලන්න මේ ස්ලිප් එක. සිරි බැංකුවට සල්ලි දාපු ස්ලිප් එක කියලා. ඔව් සර් මේක තමයි.
ඔය හුස්මක හැන්ගේලා හුස්මක් තරුමට තමුන්ට මම බෑන්ක් එකට දාන්න දුන්න පාර්සලේ 375ක් තිබුණා. හැබැයි මේ ස්ලිප් එකට අනුව තමුන් බෑන්ක් කරලා තියෙන රුපියල් 325,000. ඉතුරු 50,000 මොකද උනේ? නෑ සර් අම්මපල්ල මේ පැකට් එකේ තිබ්බේ එච්චරයි සර්. මං සත පහක්වත් ගත්තේ නෑ සර් මම මේ කියන්නේ ඇත්ත. එතකොට තමුන් කියන්නේ account division එකෙන් සීල් කරලා යොකෝ පැකට් එක කඩලා මං සල්ලි ගත්තා කියලා. නෑ මං එහෙම කිව්වේ නෑනේ සර්. මං කිව්වේ පැකට් එකේ තිබුණු සේරම සල්ලි බැංකුවට දැම්ම කියලා සර්. අනේ මම විශ්වාස කරන්නේ සර් මං හොරෙක් නෙමෙයි සර්. හොරා කවද්දයි සර් හොරා හොරා කියලා තමන්ම පිළිගත්තා. සර් සර් මං කියන්නේ ඇත්ත සර්. මං සල්ලි හොරකම් කරේ නෑ සර්. මා විශ්වාස කරන්න. එහෙනම් මේකයි ජයදේව මහත්තයා අද උදේ තිබුණ වෙනස නේද? මොනස මේ මිනිස්සු මේ කියවන්නේ? දැන් නැදවන්ත. ඔය මැරෙන්න යන මිනිහත් මරුවි කියලින් කියවනවනේ. සර් මම මෙතන අවුරුදු 12ක ඉඳලා වැඩ කරනවා සර්. හැබැයි කවදාවත් රුපියලක් එක රුපියලක් හොරගම් කළා නෑ සර්. ඒක මේ මේක ඉන්න හැමෝම දන්නවා සර්. සමහර විට account එකට වැරද්දක් වුණාද දන්නේ නැහැ සර්. මං කියන්නේ ඇත්ත සර්. මා විශ්වාස කරන්න සර්. මෙච්චර කල් හොරකම් කරේ නැත්ද? හොරකම් කරපුවා අහුනේ නැද්ද කියන කවුද දන්නේ? මේ මහත්තයෝ අපි හොඳට කළ ගුණ දන්න මිනිස්සු. හම්බ කරන කෙන කන තැනට හොර කරන જાතිය 250 මිනිස්සු නෙමෙයි අපි. ඔහෙට මා මෙතන එලෝ ගන්න ඕනකම තිබුණා නම් හෙලින් කියන්න තිබුණා. මේ ජීවිතේටවත් හිතපු නැති වැරද්දකට මාව පටලවන්න නෑ. තමුසේ මෙහෙන් එලෙව්වා කියලා තමුසේගේ පඩිය මගේ පඩියට එකතු වෙන්නේ නැහනේ. තමුසේ වැරදි කළා මේ ඉන්න හතර වටේ උට මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. වරදක් කළා නම් තමුසේ වරද කරයි කියලා පිළිගන්නවා. ඒ වුණත් අපිට උනත් තමුසේ කියන සරකලා බලන්න පුළුවන්. සැලකිල්ල. බොහොම අපූරු සැලකිල්ල. මේ කරපු සැලකිල්ල හොඳට මේ තිමහත්තේ. ඔයට මම ඕනුනේ මෙතනින් එලවන්නනේ. හරි මම යන්න. හැබැයි එකක් මතක තියාගන්න මහත්තයෝ. ඔය පෙරෝගෙන ඉන්න සිංහහම තියනව නේද? ඕක ඇතුලේ ඉන්න නරියා කවදා හරි එළියට එනවා හැමෝටම පේන්න. දුගේ ඩොක් එක මහලොකු ආදරය එකතු වෙලා අපි දිනකට කන්න අඳින්න දීපන්. යාලා තාත්තා වස් කරාද? නෑ තොටිල දාලා නැලෙව්වා. වස් කළා. දැන් කොහෙද යන්නදන්නේ? මං කරපු වැරදි වලට අනිත් මිනිස්සු දඩුවම් දෙන්න වැඩක් නෑ කියලා කියලා දිනේ. මෙන්න මෙහෙට එලා ඉඳපන්. ඔබ මහ දැන පුත්තද? දැන් දීපු දඩුවම දීලා ඉවරයි. දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරපන්. නුලා මේ ළමයාට කැම ටිකක් බෙදලා දෙන්න. කණ්ඩ කැම නෙවෙයි මට දෙන්න ඔට පුන්නක්කු. ඇයි අපි ඉතින් හිටු මුළු මොලේ තියනවා කියලානේ. ගෝ ඔලු කට ඇතුලේ තියෙන ගොමද කොහෙද? මට බඩගිනි නෑ. ඔහොම හිටම මං කතා කරලා ඉවර නෑ. ඔහොම හිටම. බලන්න කෝගේ ගැම්ම. ඌ හැසිරෙන නිකන් අපි දෙන්න වැරදි කරා වගේ. දැන් ওই ළමයාට කෑ ගහලා වැඩක් නෑ නුලා. ඒ ළමයා තින්නේ අපි දෙන්න වගේ මේ වැඩේ ගොඩක් කම්පා වෙලා. හරි කතාවක් නේ. එයා මොනරද කම්පණේ වෙන්නේ? අපි කලින්ම කිව්වේ නැද්ද මේක වෙයි කියලා? කිව්වද නැද්ද? ඔයා මොනතරම් අමාරුවෙන්ද අපිට කණ්ණන් දින දෙන්න කියලා එයාට තේරෙන්න ඕනේ. ඔය හුස්මක හැන්ගේලා හුස්මක් තරුමට. දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. වෙච්ච දේ වුණා. දැන් ඉස්සරහට වෙන දේක් ගැන බලමු. අංගිර ජයදේව මහත්තයත් එක්ක කතා කරන්නද? අපෝ එපා එපා. මං ඔතන ආයෙත් වැඩට ගියත් ඔය මිනිස්සු මට හොඳට වැඩ කරන්න ඉඩ දෙන්නේ
අපි විනාතක් බලාගමු. මගේ තාම ඇඟිපතේ හයිය තියෙන ඔය දෙන්නට කන්න අඳින්න. මුවාන්ස කරන්න ඇන ඒ රුජය කොහෙද බං යන්නේ? ඒ වරෙන් ගොබන් ගිල් ෆලුඩ ගම් වරේ වරේ මොකද ගිල් වලුඩය ගාමු ගොබන් පලුඩ ඕ මගින් ගාපන් මේ උඹර අයින්සිකයාගේ බෙල්ල දංගෙටි තියලා උඹ සතුරු වෙන්නත් එක හොඳට පලුඩ ගාපන් හරි රුචියා මොකද්ද බං උඹට වෙලා තියෙන්නේ වෙලා තියෙන්නේ උඹ අසලිගේ අම්මට මොකද ආලෝක කියන්නේ කවුද කියලා පෙන්වන්නේ කියපන් මචං මං කොහොමද බං ආන්ටිට බොරුවක් කියන්නේ උඹට කියන්නේ ගිය සතියේ තාන්ටිලාව අපේ ගෙදර ඩිනර් එකට බා අනික මචං බොරුවක් කියලා මට බෑ බං පූර්ණාන්ටිගේ මූණ බලන්න ඇත්තද උඹට බොරු කියලා පූර්ණාන්ටිගේ මූණ බලන්න බෑ හැබැයි ආලෝකයා පාවා දීලා උඹට ඌගේ මූණ බලන්න පුළුවන් දේශෝ රුචියා පොඩ්ඩ හිතපන්කෝ බං මම්මචන් මේ ආලෝකය පාවලා දෙන්න ගියේ නෑ හරිද? හරි නිකන් හිතපන් මම්මචන් බොරුවක් කිව්වා කියලා. ඈ කවද වෙනකන් බොරුව රකින්නද? අනික මචන් පූර්ණාන්ටිට මචන් මේ ගේට් එකෙන් එළියට එන ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ආලෝකය කවුද කියලා. ඕන කෙනෙක් කියයි. හරි. උඹට එතකොට ආලෝකයේ අසලි පොලිසියෙන් අල්ලන් ගියපු වෙලාවේ උඹකට කැමති කිව්වේ මොකටද? මං එහෙම නොකිය වෙන මොනා කියන්නද බා? අනික මචන් මේ මේ ගෙවල් වලට හොරෙන් ලව් කරනකොට මහපාරේ පාක් ගානේ පබ්ලික් පොට්ටලයි උඹ රවුම් ගන්නවද? ඌ දැනගන්න ඕන පරිස්සම් වෙන්න. අනික මචං මොකක් හරි වෙලා දුකින් දිනවා කියන්නේ ඒක අපිට රිදෙනවනේ බං. එතකොට උඹ එදා එහෙම කිව්වේ ආලෝකයට තියෙන ආදරෙත් නේ. නැත්තං ඉතින්. හරි හරි සතුටු වෙන්න සතුටු වෙන්න. ඇයි බං උඹ නිකන් මේ හරහට කතා කරන්නේ? කවුද කෝ හරහට කතා කරේ? මං කිව්ව සතුටු වෙන්න කියලා. හරි. මං හිතුවා උත් එක තියෙන තරහට උඹ කේලංක වගේ ඉරිසියාවට. අනේ අනේ මචං මේ මට නම් ඌ ගැන කිසිම ඉරිසියාවක් නැහැ. මට ඌ ගැන සතුටුයි. අනික මචං මේ ඌගේ අර සමහර ගොන් වැඩි හින්දා මට පොඩ්ඩක් කේන් තියනවා. ඇත්ත ඇත්ත. උඹ කියන කතාව සාහතික ඇත්ත. සිරා කතාව. මේ අර උඹ කිව්ව නේද ආපු ගාන අර පළුඩ කතාව. ඕන්නම් ඉතින් දැන් ගිහිලා බොන්නත් පුළුවන්. මේ උඹ ගිහිලා උඹ අර කුටු කුටු අරගෙන වරින්. හරි. මංගිල කඩේ ගාව ඉන්න සතුටු වෙන්න වරේ ඉක්මන වරේ අඩෝ මේ කුටු කුඩු ගාන්න එපා මගේකට ඈ හැබැයි මම කැමති නෑ පුතේ ඔය සම්බන්ධයෙන් හින්දා අපිට තව දේවල් නැති වෙනවා දකින්න අසල කියන්නේ තව දුරටත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි ඔයා මගේ තාත්තා උනේ මගේ තාත්තගේ මරණයෙන් පස්සේ මගේ අම්මා කසාද බැඳපු මනුස්සයා නිසා විතරයි මාට බෑ කවදාවත් දරුවේ ගිහිතක් තේරුම් ගන්න